වටි ැුම සහ තොරතුරු නිතර ම ඔබට අර්ගෙනෙන්න්න සිලෝන්ටච YouTube නාලිකාවට ඔබව බොහොමාදරෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව අපිට අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්යක් වෙන හාල්වල ඉතාමික්මනින් ගුල්ලන් සහ පනුවන් වර්ධනය වෙන හින්දා අනිත් ධ්‍ය වර්ගවලට සාපේක්ෂව අපිට සහල් වැඩිකාලයක් කල් තබාගන්න බැහැ. ඉතිං වාතේ තියෙන ජලවාශ්ප සහත් එතමනේ උරා ගැන ුල්ලන්ට සහ පනුවන්ට හොඳින් වර්ධනය වෙන්න සුදුසු පෝෂණ මාධ්‍යයක් බවට ඉක්මනින්ම පත්වන මේ සහල් කල්තබා ගැනීම සඳහා ගබඩාවලදි ඇලිමීනියන් පොක්ස් පයිඩ් වගේ රසායිනික ද්‍රව්‍ය භාවිතා කළත් ගෙදරදි අපිට මේ දේවල් භාවිතා කරන්න බැහැ. ඉතිං ඒකහින්ද හාල් කල්තියාගන්න ගෙදරදොරේදි අපිට භාවිතා කරන්න පුළුවන්, ඉතාම පහසු දේශීය උපක්‍රම කිහිපයක් ගැන, දමං ඔබට කියලා දෙෙනවා ඉතිං ඒ අතරින් පළවෙනි උපක්‍රමේ තමයි හාල්කවරට කරාමනැටි කිහිපයක් දැමීම ඉතිං ඔබ මේ උපක්‍රමේ භාවිතා කරනකොට හාල්කිලෝග්‍රෑම් පහකට කරාමනැටි පහක් හෝ හයක් එකතු කිරීම හොඳටම ප්‍රමාණවත් වෙනවා ඉතින් දෙවනි උපක්‍රමේ තමයි හාල්කවරට හොඳින් වේලපු රතුමිරිස් කරල් දැමීම ඉතින් මේක්‍රම මේ භාවිතා කරනකොට කිිලෝග්‍රෑම් පහකට රතුමිරිස්කරල් හතරක් පහක් එකතු කිරීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතිං හාල්කල්තියාගන්න ඔබට කරන්න පුළුවන් තුන්වැනි සරල උපක්‍රමේ තමයි හාල්කවරට හොඳින් වේළගත්ත දෙහිකොළ හෝ කුරුදු පොතු එකතු කිරීම. ඉතිං ඔබ මේ උපක්‍රමේ භාවිතා කරනකොට හාල්කිලෝග්‍රෑම් පහකට වේලපු දෙහිකොළ මිටක් හෝ, ංඟල් දෙකතුනක් දිග කුරුදු පොතු කැබැලි කිහිපයක් එකතු කිරීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒවගේ ඔබ මේ කල් තබා ගැනීමේද්‍රව්්‍ය භාවිතා කරනකොට හාල් අඩංගු භාජනය හෝ කවරේ පතුළ මැද සහ මතුපිට යන ස්ථාන තුනටම මේ දේවල් එකතු කර තෙතමනේ හෝ ජලය එකතුනවන ආකාරයට හාල්කවරය හොඳින් ආවරණය කිරීම හෝ වසා තැබීමද ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ සරල උපක්‍රම භාවිතා කරලා ුල්ලන්ගෙන් සහ පනුවන්ගෙන් තොරව, හාල්කවරයක් මාස කිහිපයක් කල්තියාගන්න ඔබට හැකියාව ලැබෙනවා.